කාර්මික ශිල්පීන් සිරු දෙනාම සුබ දවසක් කියලා පිළිගන්නවා SLDC Work YouTube channel එකට. ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන යන සුපිරි කන්ටෙන්ට් එකක්. ඉතින් අපි බලමු දොර දෙකේ ශීතකරණයක එහෙම නැත්නම් no frost type ශීතකරණයක එහෙම නැත්නම් හිම නොබැඳෙන වර්ගයේ ශීතකරණයක පැට්‍රිකලි වයරින් එක කොහොමද කරගන්නේ කියලා ඔයාලට මේක ශීතකරණයේ තියෙන උපාංගත් එකම ඒ කියන්නේ අමතර කොටස් එකම අද ඔයාලට මේ වීඩියෝ රූප රාම් වලින් බලා ගන්න පුළුවන් සියලුම කොටස් මම මෙතන ඩයග්‍රෑම් එකකින් සම්බන්ධ කරලා තියෙනවා වයර් වලින් සම්බන්ධ කරලා තියෙනවා ඔයාලට අද මේක A to Z පැහැදිලි කරන්න යන්නේ අද මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට ආයි දොර දෙකේ ශීතකරණයක ඩ්‍රෝවින් එක අඳින්නවත් එහෙම නැතුව කල්පනා කරන්නවත් අවශ්‍යතාවයක් වෙන්නේ මොකද අද මේ වීඩියෝ එක අවසානෙතෙක් බැලුවොත් ඔයාලට දොර දෙකේ ශීතකරණයට එන උපාංග මොනවද උපාංග වලින් කරන කාර්යය මොකද්ද සහ මේ උපාංග ටික එකිනෙකට වයරින් කරගන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම හොඳ අවබෝධයක් එනවා මොකද පැට්‍රිකලි වයරින් එක අද මේ විදිහට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් SLDC ගේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා ඉතින් බලමු වැඩි විස්තර කතා නොකර දොර දෙකේ ශීතකරණයට එන මේ කැලි ටික අපි වයරින් කරලා තියෙන්නේ කොහොමද කියලා ඉතින් ප්‍රථමයෙන්ම ඔයාලා දන්නවා දොර දෙකේ ශීතකරණය කියලා කිව්වහම ඒකේ තියෙන ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවා දොර දෙකේ ශීතකරණයත් අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් ඒ කියන්නේ ඩයග්‍රෑම් එකත් එක්ක බැලුවොත් බයිමෙටල් කන්ට්‍රෝල් සර්කිට් එකක් තියෙනවා එහෙම නැත්නම් ටයිමර් කන්ට්‍රෝල් සර්කිට් එකක් තියෙනවා ඉතින් ටයිමර් කන්ට්‍රෝල් සර්කිට් එක බයිමෙටල් එක නැති ශීතකරණත් ඉස්සර ආවා දැන් එහෙම නෙවෙයි දැන් ඉන්වර්ටර් නොවන දොර දෙකේ ශීතකරණවල ටයිමර් එක සහ බයිමෙටල් එක කියන උපාංග දෙකම අපිට බලා ගන්න පුළුවන් ඉතින් ඉන්වර්ටර් නොවන දොර දෙකේ ශීතකරණයක මෙන්න මේ විදිහට තමයි පරිපථය නිර්මාණය වෙලා තියෙන්නේ ඉතින් අපි බලමු මේකේ කොටස් ටික ප්‍රථමයෙන් මොනවද මේකේ අන්තර්ගත වෙන කොටස් කියලා ඔයාලා දන්නවා ශීතකරණයක ප්‍රධාන හදවත විදිහට අපි නම් කරනවා සම්පීඩකය එහෙම නැත්නම් කම්ප්‍රෙසර් එක විදුලි මෝටර එක මේක මගින් තමයි ගෑස් එක නිසියාකාරව මේ ශීතකරණය පුරා යෙවීමක් සිද්ධ කරලා අපිට අවශ්‍ය කොටස් ටික සිසිල් කිරීමකට ලක් කරලා දෙන්නේ මෙන්න මේ ප්‍රධාන කොටසෙන්. ඉතින් මේකට විදුලිය සම්බන්ධ කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම අපිට ශීතකරණයේ කූල් එක පාලනය කිරීම සඳහා තර්මොස්ටැට් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ තර්මොස්ටැට් එකේ කාර්යය අපි කෙටියෙන් සඳහන් කරොත් අපි මේ තර්මොස්ටැට් එක කරකවන ප්‍රමාණයට අපි කියනවා අපි මේක අපි හිතමු ඔයාලා මේක නම්බර් 4 කියන පොසිෂන් එකට කරකවලා තියෙන්නේ. ඉතින් ඒ නම්බර් 4 කියන පොසිෂන් එකට අදාළ කූල් එක ශීතකරණය තුල ලැබුණාට පස්සේ මෙයා ඔටෝමැටිකලි මේ විදුලි මෝටර එක ඕෆ් කර ගැනීමක් සිද්ධ කරගන්න. ඒ කියන්නේ අපිට කූල් වුණාට පස්සේ ඔටෝමැටිකලි ඔන් ඕෆ් වෙන්නේ මෙන්න මේ තර්මොස්ටැට් කියන උපකරණය හරහා. ඉතින් මේක දෝෂ පරීක්ෂා කරන්නේ කොහොමද මේක නිසියාකාරව වැඩ කරන්නේ කොහොමද කියලා මම වෙනම වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තිනු මීට කලින් ඔයාලට ඒ වීඩියෝ එකක් බලන්න පුළුවන් මම සිළුම මම මෙතනදි සඳහන් කරන වීඩියෝස් මම link description එකේ සඳහන් කරනවා ඔයාලට එතනින් ගිහිල්ලා බලන්න පුළුවන් ඉතින් තර්මොස්ටැට් එකේ කාර්යය ඔයාලට දැන් අවබෝධ වුණා ඒ වගේම තර්මොස්ටැට් එකට විදුලිය සම්බන්ධ කිරීමක් සිද්ධ වෙනවා අපේ ඩයග්‍රෑම් එකට ඒ වගේම ඊට පස්සේ අපිට මෙහිදී ඩ්‍රීපර්ස් ටයිමර් එකක් අවශ්‍ය වෙනවා මේ තියෙන්නේ ඒ ටයිමර් එක. ඉතින් මේක හරහා තමයි කම්ප්‍රෙසර් එක සහ හීටර් කියන පොසිෂන්ස් වැඩ කරන්නේ. ඉතින් මේ ටයිමර් එකේ ක්‍රියාකාරීත්වයත් මම මීට කලින් වීඩියෝ එකේ ඉදිරිපත් කරා. ඔයාලට ඒ වීඩියෝ එකක් බලලා සම්පූර්ණ අවබෝධයක් ගන්න පුළුවන් ටයිමර් එක චෙක් කරගන්නේ කොහොමද? ඒ වගේම ටයිමර් එකේ අග්‍ර හඳුනාගන්නේ කොහොමද? ටයිමර් එකෙන් කරන කාර්යය A to Z මම ඔයාලට වීඩියෝ එකෙන් පැහැදිලි කරලා තියෙනවා. මම මේ වීඩියෝ එකෙන් කතා කරන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගොඩක් වීඩියෝ එක දිගගෙන හින්දා. ඉතින් මේ ටයිමර් එකට විදුලිය සම්බන්ධ කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම අපේ ශීතකරණයේ ඇතුළත තියෙන වාතය සර්කියුලේෂන් එකක් විදිහට සංසරණය කිරීමකින් තමයි මේ ශීතකරණය පුරා කූල් එක ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ. ඉතින් පහළ තියෙන එයාය එක ෆ්‍රීසර් කොටසට ඇදලා අරගෙන නැවත අපි සිසිල් වෙන කොයිල් එක අපි කියන ඒවපරේටර් කොයිල් එක කියලා. ඒවපරේටර් කොයිල් එක හරහා ගැටීමකට ලක් කළා තමයි නැවත කූල් එයාය එක මේ ශීතකරණය ඇතුළත සංසරණය කිරීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ එයා ෆ්ලෝ එක ලබා ගන්න සහ මේ කූල් එක එහා මෙහා සංසරණය කරන්න අපිට කූලින් ෆෑන් එකක් අවශ්‍ය වෙනවා මේ තියෙන ඒ ෆෑන් එක මේක සම්බන්ධ වෙන්නේ ෆ්‍රීසර් කොටසේ එහෙම නැත්නම් ශීතකරණයේ යට කොටසේ නෙවෙයි උඩ කොටසේ තමයි මේක සම්බන්ධ වෙන්නේ
මේකටත් විදුලිය සම්බන්ධ කිරීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ශීතකරණයේ වල දොර ඇරියට පස්සේ ශීතකරණයේ ඇතුළත තියෙන දේවල් පහසුවෙන් බලා ගන්න. ඒ කියන්නේ යට දොර ඇරියට පස්සේ ශීතකරණ ඇතුළත තියෙන එළවලු ආහාර වර්ග අපිට බලා ගන්න යම්කිසි එළියක් අවශ්‍යයි. ඉතින් ආලෝකයක් අවශ්‍යයි. ඒ ආලෝකය ලබා ගන්න තමයි මෙන්න මේ විදිහේ බල්බ් එකක් මෙතන ඔයාලට සර්කිට් එකේ මෙතන දාලා තිනු බලා ගන්න පුළුවන්. ශීතකරණයේ දොර ඇරීට පස්සේ තමයි බල්බ් එක දැල් වෙන්න ඕනේ. ශීතකරණයේ දොර වැහුවට පස්සේ බල්බ් එක ඕෆ් වෙන්න ඕනේ. අන්න ඒ විදිහට තමයි මේක වයරින් කරන්නේ. සහ ඒ වගේම කූලින් ෆෑන් එකත් එහෙම තමයි. මේක කම්ප්‍රෙසර් එක වැඩ කරනකොට විතරයි මේ කූලින් ෆෑන් එක වැඩ කරන්න ඕනේ. ඒ වගේම හීටර් පැත්තට වැටුණාට පස්සේ මේ කූලින් ෆෑන් එක වැඩ කරන්න බෑ. අපි ඒ විදිහට තමයි මේක වයරින් එක කරන්නේ. මම ඒක වීඩියෝ එක අතරතුර පැහැදිලි කරනවා. ඒ වගේ මං කියන්නේ මේ බල්බ් එක සහ ෆෑන් එක කන්ට්‍රෝල් වෙන ස්විච් දෙකක් අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඩෝර් ස්විච් විදිහට මේවා වැඩ කරනවා. ඒ කියන්නේ ප්‍රෙෂ් වෙන්න තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. අපි මේ ස්විච් දෙකත් මේකට වයරින් එකට අදාළයි. අපි මේක බලමු ඉදිරියේදී කතා කරලා. ඒ වගේම මං කිව්වා ශීතකරණය ඇතුළතදී කූල් වෙනවා කියලා. ඒ කූල් වෙනකොට මේ ශීතකරණයේ ෆ්‍රීසර් කොටසේ අයිස් හැදෙන්න පුළුවන්. අධික විදිහට අයිස් හැදුනොත් එයාට ඒ වැඩිපුර අයිස් ටික දිය කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ හිම නොබැඳෙන වර්ගයේ ශීතකරණයක් කියලා. හිම බැඳෙනවා ඒ වුණාට එයා වැඩිපුර අයිස් ටික දිය කරලා එයා අවශ්‍ය මට්ටමට ඒක තියා ගන්නවා. ඉතින් අයිස් ටික දිය කරන්න මෙහිදී ශීතකරණ ඇතුළත හීටර් එකක් බලා ගන්න පුළුවන්. මේ තියෙන ඒ හීටර් එක මේක 230 වෝල්ටේජ් වලින් වැඩ කරන්නේ. ඒ වගේම කූලින් ෆෑන් එකක් 230 න් වැඩ කරන්නේ. මෙතන තියෙන බල්බ් එකත් වෝල්ටේජ් 230 න් වැඩ කරන්නේ. මෙතන තියෙන ටයිමර් එකත් අපිට බලා ගන්න පුළුවන්. මේ ටයිමර් එක වැඩ කරන්නේ 230. ඉතින් මේ හීටර් එක වැඩ කරනවා හීටර් එකට වැඩ කරන්න අවශ්‍ය සෙන්සර් එක. එහෙම නැත්නම් අයිස් මට්ටම දැන් කොපමණ පිරීලාද තියෙන්නේ නැත්නම් අයිස් වල තියෙන සෙල්සියස් ප්‍රමාණය රීඩ් කරලා අයිස් ටික වැඩිපුර බැඳුනොත් එයා මෙයා ඔටෝමැටිකලි ඔන් වෙන්න තමයි ශීතකරණයේ ඇතුලේ උපාංග ටික නිර්මාණය කරලා තියෙන්නේ. ඒ හීටර් එක ඔන් වෙන්නේ මෙන්න මේ බයිමෙටල් එක හරහා. ඒ බයිමෙටල් එකේ කාර්යය අපි සඳහන් කරොත් ශීතකරණයේ ඇතුළත අධික විදිහට අයිස් තැන්පත් වුනොත් මේ ෆෑන් එකෙන් එන යාෆ්ලෝ එක නිසියාකාර වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. පල්ලෙහාට එන කවුළු බ්ලොක් වෙන්න පුළුවන්. ඉතින් ඒක මැඩ පවත්ත ගන්න තමයි අපි මේ බයිමෙටල් එක මේ හීටර් එකට දාන්නේ. මොකද වැඩිපුර අයිස් හැදුනොත් මේ බයිමෙටල් එක රීඩ් කරලා මේක හරහා තමයි සිග්නල් එක මේ හීටරේට යවීමක් සිද්ධ කරන්නේ. එතකොට බයිමෙටල් එක හරහා හීටර් එක ඔන් වීමක් නැත්නම් ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. එතකොට වැඩිපුර අයිස් ටික දිය වෙලා ඔටෝමැටිකලි ශීතකරණය නිසියාකාර තත්ත්වයට පත් වෙන්න මෙයා මේක හදා ගන්නවා. ඉතින් දැන් අපි බලමු. ඒ වගේම මට මෙතන කියන්න අමතක වෙච්ච කාරණාවක් තමයි විදුලි මෝටරයට සම්පීඩකයට කම්ප්‍රෙසර් එකට විදුලිය සම්බන්ධ කරනකොට මේ පරිපථයට තවත් අදාළ ප්‍රධාන උපකරණ දෙකක් අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට අපි කියනවා මෙන්න මේ කොටස ඔයාලා මගේ වීඩියෝස් බලලා තියෙනවා නම් මේක මීට කලින් ඔයාලා අනිවාර්යෙන් දන්නවා. මේකට කියනවා අපි ඕලෝඩ් එක කියලා. ඇයි ඕලෝඩ් එකක් අපි මේ මෝටරයට සම්බන්ධ කරන්නේ කම්ප්‍රෙසර් එකට සම්බන්ධ කරන්නේ? මේ කම්ප්‍රෙසර් එක අධික විදිහට වැඩිපුර පැය ගාණක් වැඩ කරොත් මේක රත් වෙනවා. රත් වෙන හින්දා මේකේ ආරක්ෂාවට කම්ප්‍රෙසර් එකේ ආරක්ෂාවට තමයි මේ ඕලෝඩ් එක දාලා තියෙන්නේ. මේ ඕලෝඩ් එක වැඩ කරන්නේ තාපය රීඩ් කරගෙන. ඒ කියන්නේ අධික විදිහට මේක රත් වුණොත් මේකේ තියෙන බයිමෙටල් කොටස ප්‍රසාරණ වීමකට ලක් වෙලා මේක හරහා එන විදුලිය විසන්දු වීමක් සිද්ධ වෙනවා. එතකොට තමයි මේ ඕලෝඩ් එක ක්‍රියාවිරහිත වෙලා මේ කම්ප්‍රෙසර් එකේ ආරක්ෂාව එහෙම නැත්නම් කම්ප්‍රෙසර් එකට ලැබෙන විදුලිය විසන්දු වීමකට ලක් වෙන්නේ. ඒ වගේම මේකේ රිලේ එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ රිලේ එකේ කාර්යය වෙන්නේ ඔයාලා දන්නවා මේ කම්ප්‍රෙසර් එකේ අග්‍ර තුනක් තියෙනවා. ඔයාලා මේ කම්ප්‍රෙසර් එක ගැන දන්නේ නැත්නම් මම මේ කම්ප්‍රෙසර් එක මොකක්ද, මේකේ අග්‍ර හඳුනගන්නේ කොහොමද, මේ කම්ප්‍රෙසර් එක විදුලි ලබා දෙන ක්‍රම දෙකක් තියෙනවා, ඒ ක්‍රම දෙක මොකක්ද, කම්ප්‍රෙසර් එකක් දෝෂවලට ලක් වුණොත් ඒ දෝෂ හොයාගන්නේ කොහොමද කියලා මම වීඩියෝස් කිහිපයක් ඔයාලට අරන් ඇවිල්ලා තිනවා. ඒ වීඩියෝස් බලලා ඔයාලට පුළුවන් සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න. මම කලින් කිව්වා වගේ කම්ප්‍රෙසර් එකේ අග්‍ර තුනක් තියෙනවා. ඒ අග්‍ර තුනෙන් කොමන් කියන එකට තමයි මේ ඕලෝඩ් එක සම්බන්ධ වෙන්නේ. ඒ වගේම කම්ප්‍රෙසර් එකේ රනින් සහ ස්ටාර්ටින් කියලා අග්‍ර දෙකක් තියෙනවා. මේ රිලේ එක සම්බන්ධ වෙනවා. රනින් සහ ස්ටාර්ටින් කියන අග්‍ර දෙකට මේ රිලේ එකේ තියෙන සිදුරු දෙක මේ විදිහට අපිට ක්ලිප් කරන්න පුළුවන්. ක්ලිප් කරාට පස්සේ අපි කම්ප්‍රෙසර් එකේ රනින් වයින්ඩින් එකට තමයි රනින් අග්‍රයට තමයි අපි ප්‍රධාන නියුට්‍රල් එක සම්බන්ධ කිරීමක් සිද්ධ කරන්නේ. ස්ටාර්ටින් වයින්ඩින් එකට නියුට්‍රල් එක සම්බන්ධ කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ස්ටාර්ටින් වයින්ඩින් එකට අපි විදුලිය ලබා දුන්න විගසම විදුලිය කියන්නේ නියුට්‍රල් එක සම්බන්ධ වෙලා මිලිත ප්‍රමාණයකින් නැවත විසන්දු වීමක් සිද්ධ වෙනවා. අන්න ඒ ස්ටාර්ටින් වයින්ඩින් එකට නියුට්‍රල් එක කැඩීම
සිද්ධ කරන්න මෙන්න මේ රිලේ එකෙන් මේ රිලේ එකේ කාර්යයත් මම ඔයාලට වීඩියෝස් වලින් පැහැදිලි කරලා තියෙනවා මේ ඕල් ඕඩ් රිලේ පරීක්ෂා කරගන්නේ කොහොමද ඕල් ඕඩ් රිලේ හරහා කම්පස්සර් එකට විදුලිය ලබා දෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝස් බලලා ඉන්න නැත්නම් ඔයාලට මේක තරමක් දුරට අවබෝධ කරගන්න අපහසු වෙවි. ඉතින් මේ විදිහට අපි ඕල් ඕඩ් එක රිලේ එකයි මේ විදිහට අපි කම්පස්සර් එකට සම්බන්ධ කිරීමක් සිද්ධ කරගන්නවා. ඒ කියන්නේ කොමන් අග්‍රයට මේ විදිහට අපි ඕලෝඩ් එක සම්බන්ධ කරගන්නවා රිලේ එක සම්බන්ධ කරගන්නවා මෙන්න මේ සිදුරු දෙක මම කලින් කිව්වා වගේ ස්ටාර්ටින් වයින්ඩින් එකට සහ රනින් වයින්ඩින් එකට සම්බන්ධ කරගත්තට පස්සේ රනින් වයින්ඩින් එක කෙලින් තියෙන ක්ලිප් එකකට තමයි අපි මෙතන නියුට්‍රල් එක සම්බන්ධ කිරීමක් සිද්ධ කරගන්නේ. මේක ඩයග්‍රෑම් එකත් එක්ක මම එනකොට මම ඔයාලට මේක පැහැදිලි කරන්නම්. අපි බලමු මේ කොටස් ටික දැන් කොහොමද වයර් කරගන්න කියලා. ඔයාලට දැන් මෙතනම බලා ගන්න පහසුවට මේකේ ඩයග්‍රෑම් එක පැහැදිලිව පේන විදිහට වයර් ටික කනෙක්ෂන් එක දාගෙන තියෙන්නේ. ඉතින් මං මේ උපාංගවල සියලුම කාර්යයන් කිව්වා මේවෙන් සිදුවන ප්‍රධාන කොටස් කාර්යයන් මොනවද කියලා. ඉතින් වීඩියෝ එක තරමක් දුරට දීර්ඝ වේවි කරන්න දෙයක් නැහැ. ඒ ටුවිසෙන් මේක පැහැදිලි කරන්න ඕන හින් තමයි මේ විදිහට ඔයාලට ඩයග්‍රෑම් එකකින් මේ වීඩියෝ එක අරගෙන ආවේ. හරි දැන් ඔයාලා මේකේ මම ප්‍රධාන විදුලිය ලැබෙන ස්ථානයේ ඉඳලා මේකේ විදුලිය ගමන් කරන විදිය ඔයාලට මේ වීඩියෝ එකේ පැහැදිලි කරන්න. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් කළු පාට රතු පාට වයර් දෙකක් මෙතනින් සම්බන්ධ කරලා තියෙනවා. රතු පාට කියලා කියන්නේ ලයිව් කනෙක්ෂන් එක, කළු පාට කියලා කියන්නේ නියුට්‍රල් කනෙක්ෂන් එක. මොකද අපි 230 විදුලිය ලබා දීමක් සිද්ධ කර ගන්නවා. ඉතින් මේ 230 විදුලිය තමයි ඔයාලට මෙතන කරන්ට් බාරයකින් මම මෙතන සම්බන්ධ කරලා තියෙන්නේ. ඒත් කනෙක්ෂන් එකක් මම දාගත්තේ නැහැ. මට තරගම් මෙතනදී හොයාගන්න අපහසු වින්දා. ඒ ගැන ඔයාලා හිතන්න යන්න එපා ලොකුවට. ඉතින් බලමු මේක වැරින්නේ කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. අපි ප්‍රථමයෙන්ම විදුලිය අපි ලබා දෙනවා තර්මොස්ටාට් එකට. මොකද තර්මොස්ටාට් එක හරහා තමයි අපි කම්ප්‍රෙසර් එක වැඩ කරන්න ඕනේ. මොකද මේ තර්මොස්ටාට් එකේ මෙන්න මෙතන තියෙනවා සෙන්සර් බල්බ් එක. බල්බ් එක කියන්නේ මේක සෙන්ස් වෙන කොටස. මේ කොටස තමයි අපි අදාළ පොසිෂන් එකේ ශීතකරණයේ අදාළ පොසිෂන් එකේ ස්ථානගත කරන්නේ. මෙන්න මෙතන සෙල්සියස් අගේ රීඩ් කරලා තමයි මෙයා මේකෙදි සෙන්සර් එකක් විදිහට එහෙම නැත්නම් सेलसियस रीड करना ऑटोमेटिकली स्विच आगे मेके वेड कराने इतें अभी किलिम प्रधान लाइव कनेक्शन ने अभी मे विधि रतुपाट वैर हिंग मे तम स्टार्ट अरगने अभी मेक अट क्लीटता मेक संबंध इतना तम स्टार्ट औवटूट अने क्लीकिंग अभी किलिम मे दुम्रपाट वैर को वाल बला पुलवा किलिम अभी अरगन तीन टाइमर टाइमर के वाल दग्र हतर तीन ये अग्र हतर वाल अर कलिंग वीडियो बलवान वाल दवा यह अग्र हतर कुहमद अग्र हतर अग्र हतर की मुन अदी ඉතින් මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් ටයිමර් එකේ මේ අග්‍ර හතර තියෙනවා. අග්‍ර හතරෙන් එකක් තරමක් දුරට ඈත් වෙලා තියෙන්නේ. අපි ඒ ක්ලිප් එක නියුට්‍රල් එක විදිහට ගන්නවා. මෙතන ඉතුරු 2 3 4. ඉතින් මේකේ අංක 2 තමයි කම්ප්‍රෙසර් පොසිෂන් එක විදිහට ටයිමර් එකේ අපිට අග්‍ර හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තුන්වෙනි එක තමයි මේකේ කොමන් අග්‍ර එහෙම නැත්නම් ලයිව් කනෙක්ෂන් එක ලබා දෙන කොටස වෙන්නේ. ඒ වගේම මේකේ අංක 4 තමයි හීටර් පැත්තට වැඩ කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේ ටයිමර් එක වැඩ කරන විදිහ මෙන්න මෙතන කරකවන නොබ් එකක් ඔයාලා බලා ගන්න පුළුවන්. මේ විදිහට මේක කරකවලා අපිට මේක කම්ප්‍රෙසර් සයිකල් එක සහ හීටර් සයිකල් එක වෙන වෙනම මැනුවල් වුණත් අපිට මේකේ යොදා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මේක දැනට කම්ප්‍රෙසර් සයිකල් එක නැතුව හීටර් සයිකල් එක දාලා තියන්න. अभी मेतन दे कथा कर टाइमर के अग्रेट खेटियां वाला पेहदली नवत मम्मी संधान करो मेके प्रधान थर्मोस्टाट हरह इन लाइव कनेक्शन अभी अंक तुनट संबंध करना अंक तुणे अभी अंक हतर पोजिशन अंक हतर की अग्रे अभी दाने हीटर पेट ඒ වගේම අංක 2 කියන අග්‍රයෙන් ගන්න අපි කම්ප්‍රෙසර් සයිකල් එක කියන්නේ කම්ප්‍රෙසර් එකට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අංක 1 කියලා කියන්නේ නියුට්‍රල් එක. ඉතින් කලින් කිව්වා වගේ ප්‍රධාන තර්මොස්ටාට් එක හරහා එන ලයිව් කනෙක්ෂන් එක අංක 3ට සම්බන්ධ වෙනවා. අපි මේකේ කම්ප්‍රෙසර් සයිකල් එක සාමාන්‍යයෙන් පැය 5ක්
විතර මේ ටයිමර් එක හරහා කම්පස සයිකල් එකට විදුලිය ගමන් කිරීමක් සිද්ධ වෙනවා මේ ටයිමර් එක හරහා. ඉතින් ඒ ගමන් කරන්නේ අංක දෙකෙන් හින්දා අපි අංක දෙකෙන් කම්පසර් එකට යන ලයිව් කනෙක්ෂන් එක අපි මේ විදිහට අරගෙන තිනවා. ලයිව් කනෙක්ෂන් එක ඕලෝඩ් එකට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ කොමන් අග්‍රයට සම්බන්ධ වෙනවා. ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අංක 4න් තමයි මේකෙදි කම්පසර් පැත්ත ඉවර වුණාට පස්සේ හීටර් පැත්තට වැටෙනකොට අංක 4ට තමයි විදුලිය ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ. මෙතනින් බලා ගන්න පුළුවන් ඒ ලැබෙන ලයිව් කනෙක්ෂන් එක කෙලිම බයිමෙටල් එකට තමයි එන්නේ. බයිමෙටල් එක රීඩ් කරලා අයිස් කොපමණ ප්‍රමාණයක් හැදිලා තියෙනවද කියලා එයා සෙන්ස් කරලා මෙයා සිග්නල් එකක් ලබා දෙනවා. කෙලිම ඔයාලා බලා ගන්න පුළුවන් මේ වයර් එක දිගේ ගියොත් සුදු පාට වයර් එකට තමයි හීටර් එක ලබා දීලා තියෙන්නේ. ඒ කියන්නේ බයිමෙටල් එක හරහා සිග්නල් එක ගමන් කිරීමක් සිද්ධ වෙනවා හීටර් එකට. හීටර් එකට ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඊට පස්සේ මේ හීටර් එකේ අනෙක් වයර් එක මේ විදිහට බලා ගත්තොත් අපි මෙන්න මෙතනට අපි මෙතනදී නියුට්‍රල් එකක් ලබා දීලා තියෙනවා ඩිරෙක්ට් නියුට්‍රල්. මොකද හීටර් එක වැඩ කරන්නේ 230න් හින්දා මේ බලා ගන්න පුළුවන් එන්නේ ඒ නියුට්‍රල් එක මෙතන කළු පාට වයර් එකට මම කියවන නියුට්‍රල් එක කියලා. ඒ වගේම අපි මෙතනදී දැන් කම්පසර් එකට ලයිව් කනෙක්ෂන් එක දුන්නා. කම්පසර් වැඩ කරන්න වෝල්ටේජ් 230 න් ද අපි රිලේ එකට නියුට්‍රල් එකක් ලබා දෙන්න ඕනේ. අපි ඒ නියුට්‍රල් එක මේ කළු පාට වයර් එක විදිහට මෙන්න මෙතන ප්‍රධාන නියුට්‍රල් එකට සම්බන්ධ කරා. ඒ වගේම ඈර්ත් කනෙක්ෂන් එකත් අපි කම්පසර් එකේ බොඩි එකට ස්පර්ශ වෙන විදිහට මේ විදිහට මෙතන සම්බන්ධ කරලා තියෙනවා. මෙතන ස්ක්‍රූ යණයක් තියෙනවා. මෙතනට ඒක සම්බන්ධ කරලා පස්සේ බොඩි එකට සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. දැන් කම්පසර් එකට විදුලිය සම්බන්ධ කරලා ඉවරයි. හීටර් එකටත් විදුලිය සම්බන්ධ කරලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙදි මං කිව්වා ටයිමර් එකට 230 විදුලිය ලබා දෙන්න ඕනේ නැත්නම් අංග එකට නියුට්‍රල් එකක් ලබා දෙන්න ඕනේ කියලා. ඉතින් අපිට මෙතනදී මං ඒ වයර් එක ඔයාලා ලබා දීලා තියෙන්නේ මෙන්න මේ බයිමෙටල් එකේ අනෙක් අග්‍රයට. ඉතින් මෙතන ඔයාලට සැකයක් එන්න පුළුවන් මෙතන නියුට්‍රල් එකක් නැහැනේ කියලා. ඉතින් මේකේ ඔයාලා හිතන්න සාමාන්‍යයෙන් හීටර් පැත්තට වැටුණාට පස්සේ මේකෙදි හීටර් පැත්තට වැටුණා පස්සේ ලයිව් කනෙක්ෂන් එක අංක 4න් තමයි එන්නේ. අංක 4න් එනකොට බයිමෙටල් එක හරහා රීඩ් කරලා හීටර් එක ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. එහෙම නැතුව කම්ප්‍රෙසර් සයිකල් එක වැඩ කරනකොට කම්ප්‍රෙසර් පැත්තට විදුලිය ගමන් කිරීමක් සිද්ධ වුණාට පස්සේ මේ හීටර් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බයිමෙටල් එකත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් ඒක නිසා බයිමෙටල් එක ක්‍රියාත්මක වෙලා නැති නිසා අපි මේ ලැබෙන ප්‍රධාන නියුට්‍රල් එක හීටර් එක ඕෆ් වීම හේතුවෙන් හීටර් එක හරහා ඇවිල්ලා මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ අංක 1 කියන පොසිෂන් එකට ටයිමර් එකේ නියුට්‍රල් එක ගමන් කිරීමක් සිද්ධ වෙනවා. නැවතත් ඔයාලට පැහැදිලි වෙන්න කියලා දෙන්න. දැන් හීටර් පැත්තට නැතුව කම්ප්‍රෙසර් පැත්ත මේ සයිකල් එකේ වැඩ කරනකොට අංක 4 කියන මෙන්න මේ වයර් එකට කරන්ට් එක එන්නේ නැහැ. විදුලිය එන්නේ නැහැ. දැන් වැඩ කරන්නේ අංක 2යි අංක 1යි. ඒ කියන්නේ අංක 1 සහ අංක 2 කියන අග්‍ර දෙක තමයි මෙතනදී දැන් වැඩ කරන්නේ. ඒ කියන්නේ වැඩ කරනවා කියන්නේ මේකේ නියුට්‍රල් එක තියෙනවා. මේකේ අංක 2 කියන එක ලයිව් කනෙක්ෂන් එක තියෙනවා. මේකට නියුට්‍රල් එක එන්නේ කොහොමද? දැන් වල හිතන්න මේ තියෙන්නේ ප්‍රධාන නියුට්‍රල් එක. ප්‍රධාන නියුට්‍රල් එක මේ හීටර් එක වැඩ කරන්නේ නැති හින්දා මේ හීටර් එක හරහා ඇවිල්ලා මෙන්න මෙතන සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාට මේ වයර් එක හරහා යන්නේ නැහැ. මොකද බයිමෙටල් එක ක්‍රියාත්මක වෙලා නැති හින්දා මෙතනින් ඒ නියුට්‍රල් එක විසන්දවීමක් සිද්ධ වෙනවා. ඒ උනත් මේ නිල් පාට වයරයකින් ඒ ලැබෙන නියුට්‍රල් එක ටයිමර් එක හරහා ගමන් කිරීමක් සිද්ධ වෙනවා. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඊට පස්සේ අපිට අවශ්‍යයි මං කලින් කිව්වා වගේ කම්ප්‍රෙසර් පැත්තට වැටුණත් හීටර් පැත්තට වැටුණත් ඔයාලා දොර ඇරියට පස්සේ මෙන්න මේ බල්බ් එක වැඩ කරන්න ඕනේ. ඒ විදිහට තමයි ශීතකරණය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම දැන් බලන්න මේ බල්බ් එක වැඩ කරන්නේ ඩෝ ස්විච් එකක් හරහා. අපි දොර විවෘත කරනවා කියන්නේ මෙන්න මේ විදිහට තමයි ඩෝ ස්විච් එක තියෙන්නේ නිදහස් වෙලා. අපි දොර වැහුවට පස්සේ මෙන්න මේ විදිහට ස්විච් එක ප්‍රෙස් වීමක් සිද්ධ වෙනවා. එතකොට අපි මේ බල්බ් එක ඕෆ් වෙන්න තමයි මේ පරිපථය නිර්මාණය කරන්න ඕනේ. එතකොට අපි මේ කම්ප්‍රෙස හීටර් පැත්තටත් වැඩ කරන විදිහට කම්ප්‍රෙසර් පැත්තටත් වැඩ කරන විදිහට මේ බල්බ් එක වයරින් කරනවා කියලා කියන්නේ අපි මේකට ලබා ගන්න ඕනේ ඩිරෙක්ට් ලයිව් කනෙක්ෂන් එක. ඉතින් මේ බලන්න ඔයාලා මේ ස්විච් එක හරහා ස්විච් එකට ඉන්පුට් වෙන ලයිව් කනෙක්ෂන් එක බැලුවොත් මෙතනදී අපි රතු පාට වයර් එක ගාවින් ලූප් එකක් දාලා මේ දුඹුරු පාට වයර් එක හරහා අපි ලයිව් කනෙක්ෂන් එක අරගෙන යනවා. මේතනට අරගෙන ලයිව් කනෙක්ෂන් එක ස්විච් එක හරහා තමයි බල්බ් එකට සම්බන්ධ කිරීමක් සිද්ධ කරන්නේ. ඔයාලා දන්නා බල්බ් එක 230න් වැඩ කරන හින්දා මේ දම් පාට වයර් එක බලන්න මෙන්න මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන නියුට්‍රල් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මෙන්න මේ මෙන්න මෙතෙන්ට නියුට්‍රල් එක ලබා දීලා තියෙනවා. මෙතෙන්ට ස්විච් එක හරහා ලයිව් කනෙක්ෂන් එක ලබා දීලා තියෙනවා. දැන් අපි මේ බටන් එක ප්‍රෙස් කරොත්
बलब ऑफे मे विधि बरने के निधा लाइट ऑन ओने දැන් ඔයාලට බල්බ් එකට වයරින් කරේ කොහොමද කියලා පැහැදිලි වෙන්නේ නැති. ඒ වගේම තමයි මම කලින් කිව්වා මේ ෆෑන් එක වැඩ කරන්න ඕනේ කම්ප්‍රෙසර් එක වැඩ කරන වෙලාවට විතරයි. කියන්නේ කම්ප්‍රෙසර් එක වැඩ කරන වෙලාවට විතරයි කියන්නේ කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ නැති වෙලාවට ෆෑන් එක වැඩ කරලා වැඩක් නැහැ. ඒක මතක තියාගන්න. ඒ වගේම හීටර් පැත්තට වැටුනට පස්සේ හීටර් එක ක්‍රියාත්මක වෙනකොට ෆෑන් එක වැඩ කරන්න කොහෙත්ම බෑ. එහෙම වුණත් හීටර් එකෙන් නිකුත් වෙන තාපය මේ ෆෑන් එකෙන් ඇදලා අරගෙන ශීතකරණය පුරා යවීමක් සිද්ධ කරගන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් කූල් එක අඩු වෙලා ඇතුලේ හීට් එක ශීතකරණ ඇතුලේ හීට් එක ගමන් කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඔයාලගේ විදුලියත් හානියක් සිද්ධ වෙනවා. ශීතකරණටත් හොඳ නැහැ. ඇතුළත තියෙන ආහාර වලටත් හොඳ නැහැ. ඉතින් ඒක නිසා මේ ෆෑන් එක වැඩ කරන්න ඕනේ කම්ප්‍රෙසර් එක වැඩ කරන වෙලාවට විතරයි. ඉතින් එතකොට ඔයාලට ඔළුවට එන්න ඕනේ මේ ෆෑන් එකට ඩිරෙක්ට් ලයිව් කනෙක්ෂන් එකක් අරගෙන බෑ. එහෙම වුණොත් මේ ෆෑන් එක වැඩ කරන හීටර් එක වැඩ කරන කොට. ඉතින් ඔයාලට මෙතන අවබෝධයක් ගන්න පුළුවන් අපි මේ ටයිමර් එක හරහා කම්ප්‍රෙසර් පැත්තට යන සයිකල් එකෙන් අපිට පුළුවන් මේ ෆෑන් එකට විදුලිය ලබා ගැනීමක් සිද්ධ කරගන්න. එහෙම නැත්නම් ලයිව් කනෙක්ෂන් එක ලබා ගැනීමක් සිද්ධ කරගන්න. ඔයාලට මේ වයර් එක බලා ගන්න පුළුවන් දුමුරු පාට වයර් එක. මම දැන් ඒක අරගෙන තියෙන අංක 2 කියන පොසිෂන් එකෙන්, ඒ කියන්නේ කම්ප්‍රෙසර් එකට විදුලිය ගමන් කරන වයර් එකට තමයි මම මෙතන ලූප් එක දාලා තියෙන්නේ රතු පාට වයර් එකට. ඒ කියන්නේ කම්ප්‍රෙසර් එක වැඩ කරනකොට මේ වාරයකටත් විදුලිය ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මේ වාරයක කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ මේකේ අනෙත් ඩෝ ස්විච් එකට. ඉතින් ඩෝ ස්විච් එක හරහා තමයි ෆෑන් එක අපි වැඩ කරන්නේ. ලයිව් කනෙක්ෂන් එක දීලා තියෙන්නේ. ඒ වගේම ෆෑන් එකට නියුට්‍රල් එකක් ඕන හින්දා මෙතන ප්‍රධාන නියුට්‍රල් එකට අපි සම්බන්ධ කිරීමක් සිද්ධ කරලා තියෙනවා. දැන් අපි බලමු මේ ෆෑන් එක. ඒ කියන්නේ අපි ෆ්‍රීසර් එකේ දොර ඇරියට පස්සේ අපි මේ වයරින් කරන්නේ දොර දෙකේ ශීතකරණ එකනේ. ඉතින් ෆ්‍රීසර් එකේ දොර ඇරියට පස්සේ ෆෑන් එක ඕෆ් වෙන්න ඕනේ. ඒක තවත් හේතුවක්. දැන් අපි කලින් කිව්වා හීටර් එක වැඩ කරනකොට ෆෑන් එක ඔන් වෙන්න බෑ. කම්ප්‍රෙසර් එක වැඩ කරනකොට විතරයි ෆෑන් එක ඔන් වෙන්නේ. ඒ වගේම තවත් එකක් අපි මෙතනදී කියනවා, ශීතකරණයේ ෆ්‍රීසර් එකේ දොර විවෘත කරාට පස්සේ මේ ෆෑන් එක ඕෆ් වෙන්නත් ඕනේ. මොකද ශීතකරණයේ ෆ්‍රීසර් එකේ දොර ඇරියට පස්සේ මේ ෆෑන් එක වැඩ කරොත් ඇතුළත කූල් එක ඉක්මනට එළියට ෆෑන් එක හරහා එයා ෆ්ලෝ එක ගමන් කිරීමක් සිද්ධ කරනවා. එහෙම වුණොත් ඇතුළත තියෙන කූල් එක අඩුවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක වළක්වා ගන්න තමයි දොර ඇරියට පස්සේ ෆ්‍රීසර් එකේ දොර ඇරියට පස්සේ මේ ෆෑන් එක ඕෆ් වෙන වයරින් කරන්නේ. පල්ලෙහා දොර ඇරියට මේ ෆෑන් එක ඕෆ් වෙන්නේ නැහැ. පල්ලෙහා දොර ඇරියාම සිද්ධ වෙන්නේ මේ බලුත් එක වැඩ කරන එක විතරයි. ඉතින් දැන් මෙතනදී වෙන්නේ දොර විවෘත කරාට පස්සේ ෆෑන් එක ඕෆ් වෙනවා. දොර නැවත වැහුවට පස්සේ ෆෑන් එක ඔන් වීමක් සිද්ධ වෙනවා. අපි ඒ විදිහට තමයි මෙන්න මෙතන ස්විච් එක නිර්මාණය කරන්නේ. මම මෙතන ස්විච් මේ විදිහ ස්විච් එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මට මේ ආකාරයේ ස්විච් එකක් හොයාගන්න හැකියාවක් හම්බුන්නේ නැහැ. ඒක නිසා මම සාමාන්‍ය ස්විච් එකක් ප්‍රෙස් කරන ස්විච් එකක් මෙතන ඔයාලට දාලා තිනවා. මම ඒක මේකේ විදුලිය ලබා දීලා පැහැදිලි කිරීමක් සිද්ධ කරන්නම්. දැන් අපි මේක ඔන් කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ, කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ කොහොමද, ෆෑන් එක වැඩ කරන්නේ කොහොමද, බල්බ් එක වැඩ කරන්නේ කොහොමද, හීටර් එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ ඩුවල් ස්විච් හරහා මේ සියල්ල වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් මම කලින් කිව්වාගේ මේකේ දාලා තියෙන හීටර් පැත්තට ටයිමර් එක හීටර් පැත්තට දාන්නේ කොහොමද කියලා මම ඊට කලින් අර ටයිමර් එක ගණ කරපු වීඩියෝ එකෙදි මම පැහැදිලි කරා. මම දැන් මේක හීටර් පැත්තට දාගෙන තියෙන්නේ. මම දැන් විදුලිය ලබා දීලා බලන්න මේකේ මොන උපාංගද දැන් ඔන් වෙන්නේ කියලා. ඒ කියන්නේ ටයිමර් එකේ හීටර් පැත්තට වැටලා තිනකොට, හීටර් සයිකල් එකට වැටලා තිනකොට මේකේ මොන දේවල්ද ඔන් වෙන්නේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. මම දැන් ස්විච් එක ඔන් කරන්නම්. හරි, මම දැන් ස්විච් එක ඔන් කරා. කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේත් නැහැ, ටයිමර් එක වැඩ කරනවා, කූලින් ෆෑන් එක වැඩ කරන්නේත් නැහැ. ඒ වගේම හීටර් එක දැනට වැඩ කරන්නේ නැහැ. ෆ්‍රිජ් එකේ නම් අපි හීටර් පැත්තට දැම්මට පස්සේ හීටර් එක වැඩ කරනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මේ ෆ්‍රීසර් එකේ. එහෙම නැත්නම් ෆ්‍රීසර් කොටසේ ඔපරේටර් කොයිල් එකේ හැදිලා තියෙන අයිස් මත. ඉතින් දැන් මේතන බයිමීටර් එක මේ ලෑල්ල උඩ තියෙන හින්දා මේකේ සෙල්සියස් අගේ වැඩිනේ. ඒ කියන්නේ සාමාන්‍ය සෙල්සියස් 32කට තමයි මේ අවකාශයේ වායුගෝලීය උෂ්ණත්වය තියෙන්නේ. ඉතින් මේක හරහා දැන් මේ හීටර් එක ඔන් වෙන්නේ නැහැ. මොකද මේ හීටර් එක ඔන් වෙනවා නම් මයිනස් සෙල්සියස් මයිනස් අගයක් තියෙන්න ඕනේ. ඉතින් මයිනස් නැති නිසා මේ හීටර් එක ඔන් වෙන්නේ නැහැ. හීටර් එක ඔන් කරගන්න නම් අපිට මේක ෆ්‍රීස් කිරීමක් සිද්ධ කරගන්න ඕනේ. නැත්නම් අයිස් බකට් එකකට දාන්න ඕනේ. දැන් මෙතන අයිස් බකට් එකක් නැහැ. මට මේක ඔන් කරන්න හැකියාවක් නැහැ. මොකද ගෑස් ලික්විඩ් තිබ්බනම් මේක ඔන් කරන්න පුළුවන්. ඒ දෙකම නැති හින්දා මට මේ බයිමෙටල් එක හරහා ලැබෙන සිග්නල් එක දැන් හීටර් එකට ඇවිමක්
කරන්න බෑ ඔයාලට හදිසි හරි හීටර් එක වැඩ කරනවා නැද්ද කියලා චෙක් කරන්න වුණොත් ඔයාලට මේ හීටර් එකට 230 විදුලිය ලබා දීලා මෙන්න මේ අක්‍ර දෙකට ඔයාලට පරීක්ෂා කරන්න පුළුවන් හීටර් එක වැඩ කරනවද රත් වෙනවද කියලා. එහෙම නැතුව ඔයාලට මෙන්න මේ වයර් දෙක එකට එකතු කරලා මෙතනින් වයර් එකක් අරගෙන මෙතන ජොයින්ට් එකක් දැම්මම මෙතනට ජොයින්ට් එකක් දාලා ඔයාලට පුළුවන් මේ බයිමෙටල් එක නැතුව ඩිරෙක්ට් හීටර් එකට විදුලිය ගමන් කිරීමක් සිද්ධ කරගන්න. ඉතින් දැන් අපි හීටර් පැත්තට දාලා තියෙන හින්දා හීටර් එක වැඩ කරන්න ඕනේ බයිමෙටල් එක හරහා. මම පැහැදිලි කරා බයිමෙටල් එක හරහා සිග්නල් එක යන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු කම්ප්‍රෙසර් එකත් වැඩ කරන්නේ නැහැ හීටර් පැත්තට තියෙනකොට කූලින් ෆෑන් එක වැඩ කරන්නේ නැහැ. මේ බටන් එක ප්‍රෙස් කරා ඒත් කූලින් ෆෑන් එක වැඩ කරන්නේ නැහැ. හරි. දැන් බල්බ් එක වැඩ කරනවා. දැන් අපි බලමු මේ ඩෝර් ස්විච් එක ප්‍රෙස් කරාට පස්සේ බල්බ් එක ඔෆ් වෙනවද කියලා. ඩෝර් ස්විච් එක ප්‍රෙස් කරනවා කියන්නේ අපි දොර වහනවා කියන එක. දැන් දොර විවෘත වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි බල්බ් එක ඔන් වෙලා තියෙන්නේ. දැන් අපි මේ විදිහට දොර වැහුවට පස්සේ ස්විච් එක ප්‍රෙස් කරනවානේ. හරි. දැන් බලා ගන්න පුළුවන් බල්බ් එක ඔෆ් වුණා. නැවත දොර ඇරියට පස්සේ බල්බ් එක ඔන් වෙනවා. දොර වැහුවට පස්සේ මේ විදිහට බල්බ් එක ඔෆ් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දොර වහලා තියෙන අවස්ථාවේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරි. දැන් ඔයාලා දැක්කේ ඒ හීටර් පැත්තට වැටලා තියෙන කොට. දැන් මම මේකේ මේ විදිහටම සප්ලයි තියෙද්දි මම මෙතනින් ටයිමර් එකෙන් මේ නොබ් එක කරකවලා කම්ප්‍රෙසර් පැත්තට විදුලිය යැවීමක් සිද්ධ කරගන්න. දැන් අපි බලමු කොහොමද මේක ඔයාලා බලා ගන්න පුළුවන් මේ කරකවනකොටම කම්ප්‍රෙසර් එක වැඩ කරાવી. දැන් බලමු. හරි. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් කම්ප්‍රෙසර් එක වැඩ කරනවා. මෙතන ෆෑන් එකත් වැඩ කරන්න ඕනේ. ෆෑන් එක වැඩ කරන්නේ නැත්නම් මම අර කලින් කිව්වාගේ මම මේකට දාලා තියෙන ප්‍රෙස් කරන ස්විච් එකන්නේ. දැන් ඔයාලා හිතන්න දැන් දොර විවෘත කරලා තියෙනවා. දොර විවෘත කරලා තියෙන හින්දා ෆෑන් එක වැඩ කරන්නේ නැහැ. දැන් අපි දොර වහලා බලමු. දොර වහනවා කියන්නේ බටන් එක ප්‍රෙස් වෙනවා. මේකේ විවිධ ක්‍රියාවලිය තමයි වෙන්නේ. ඕන දැන් බල්බ් ස්විච් එක ප්‍රෙස් කරන්න. හරි. ඔයාලා බලා ගන්න පුළුවන් දැන් කූලින් ෆෑන් එක වැඩ කරනවා. ඒ කියන්නේ දැන් ෆ්‍රීස් එකේ දොර වහලා තියෙන්නේ. ඕන දැන් මම ෆ්‍රීස් එකේ දොර අරිනවා. ඒ කියන්නේ ස්විච් එක නිදහස් වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ ෆෑන් එක ඕෆ් වීමක් සිද්ධ වෙනවා. නැවත ෆ්‍රීස් එක දොර වැහුවට පස්සේ මේ විදිහට කූලින් ෆෑන් එක වැඩ කරනවා. දැන් මේක විදුලිය ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ කම්ප්‍රෙසර් සයිකල් එකට විතරයි. ඒ කියන්නේ අංක 2 කියන එකට තමයි මේ විදිහට ප්‍රධාන ලයිව් කනෙක්ෂන් එකට මෙන්න ඔයාලා බලා ගන්න පුළුවන් ටෙස්ට් එක දැල් වෙනවා. ඒ වගේම අංක 4 කියන එකට හීටර් පැත්තට විදුලිය ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා හීටර් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි දොර දෙකේ ශීතකරණයක වයරින් එක කරගන්නේ සහ මේකේ තියෙන කොටස් ටික වයර් කරගන්නේ. ඉතින් දැන් ඔයාලට මේ කම්ප්‍රෙසර් පැත්තටත් මේ බල්බ් එක වැඩ කරනවා. ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැහැ අපිට මේ ශීතකරණය දෝෂයක් නැතුව වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ කම්ප්‍රෙසර් එක ඕෆ් වෙන්නේ තර්මොස්ටාට් එක හරහා හින්දා මේ තර්මොස්ටාට් එක ඔයාලා අයිස් කුට්ටියක දැම්මොත් මේ සෙන්සර් එක අයිස් කුට්ටියක දැම්මොත් මේ කම්ප්‍රෙසර් එක ඕෆ් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි දොර දෙකේ ශීතකරණයක් වයරින් කරන්නේ. මම හිතනවා පැහැදිලි වුණා කියලා. කිසියම් දෝෂයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පහතින් කමෙන්ට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට පළ කරන්න. එතකොට අපි කිසියම් ගැටලුවක් තියෙනවා නම් කතා කරමු. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. මේ වගේ වීඩියෝස් බලන කැමති නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. තවත් යාළුවෝ බලන මේ වීඩියෝ එක share කරන්න. අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනතුරු ඔයාලට සුබ දවසක්.